දැන් කොහොමද මේ මැතිවරණේ තියෙනවද ඔබතුමා විශේෂ බාරයක් තමයි විදියට ඔව් අපේ කිසි බාධාවක් කරලා නැහැ නේ මැතිවරණ කොමිෂන් සභාව ඒ අවශ්‍ය කටයුතු කරයි ඒක නිසා අපේ අමාත්‍යංශයට ඒකේ වගකීමක් නැහැ මැතිවරණේ තිබ්බට පස්සේ තමයි අපේ අමාත්‍යංශයට ඉතුරු කටයුතු කරන්න තියෙන්නේ හැමතුමා විදිහ හැම පැත්තෙම මැතිවරණේ ෂුවර් නැහැ කියලා පොඩ්ඩක් කියවනවනේ ඒකයි මේ ඔබතුමාගේ මෙහෙම ඇහුවේ ඒක ඉතින් මට හරියට කියන්න බෑ අපි මැතිවරණට නාම යෝජනා බාර දීලා තියෙනවා ඒ වගේම මැතිවරණ කටයුතු අපි ප්‍රචාර කටයුතු කරගෙන යනවා අපි ඉදිරියට බලමු දැන් බැසිල් මහත්තයත් එක්ක ද සාකච්ඡාව තිබුණේ අපි අද බැසිල් ඇමතුමත් එක්ක සාකච්ඡාව තිබුණේ ඉදිරි අපේ අපේක්ෂකයෝ දැනුවත් කළ ගම්මට්ටමින් රැස්වීම තියලා ඒ වගේම ප්‍රාදේශීය සභා මට්ටමින් රැස්වීම මාලාව පවත්වලා ඒ අවශ්‍ය කටයුතු කරලා පක්ෂයේ ජයග්‍රහණය සඳහා සියලු දෙනාම ඒකරාශී කරගෙන මේ ගමන යන්න බැසිල් මහත්තයාගේ උපදෙස් මොනවද ඔබතුමා ලැබුණා අපිට එතුමා හැම වෙලෙම කියන්නේ පාක්ෂිකයා ගිහින් හමු වෙලා එයත් එක්ක අපේ අපේක්ෂකයෝ එකතු කළා මේ කටයුතු සාර්ථක කරන්න අපි 2018 මැතිවරණයට ලැහැත් වෙච්ච ආකාරයටම ගම් මට්ටමින් කණ්ඩායම් හදලා මේ කටයුත්ත කරන්න දැන් උපරිම සහාය ලැබෙනවද බැසිල් මහත්තයාගේ ඔබතුමාලාට කොහොමද පාක්ෂයක් හැටියට අපේ පක්ෂේ ඒ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා නිසා අපි පක්ෂයක් හැටියට අපි ඔක්කොම එකතු වෙලා මොකද එක්කෙනෙකුට මේක කාර්ය කරන්න බෑ අපි පක්ෂේ සියලු දෙනාම එකතු වෙලා මේ ජයග්‍රහණය කරන්න අපේ සියලුම අපේක්ෂකයෝ ජයග්‍රහණය කරන්න අපි සියලු දෙනාම එකපෙ වෙලා කටයුතු කරනවා ඒ නිසා අමාත්‍යංශයේ හැටියට දැනටත් අපි බලාපොරොත්තු වෙනවා සියලුම පළාත් සභාවල මේ වෙනකොට ප්‍රාදේශීය සභාවල දූෂණ වංචා වෙච්චේ බෑ ඒ පත් කරපු කමිටු වලින් ඒවා ඉක්මනින්ම අවසන් කරලා අපට දැනුම් දෙන්න කියලා අපි කියලා තියෙනවා දවසක් හෝ තියලා විසුරවන්න පුළුවන් නම් දූෂිත ප්‍රාදේශීය සභාවක් ඒක විසුරවන්න අපි ආණ්ඩුකාරතුමලත් එක්ක එකතු වෙලා ඒ කටයුත්ත කරනවා දැන් බලයේ තියෙන ප්‍රාදේශීය සභාවල සභාපතිවරු අත්නොමතක ලෙස වැඩ කරනවා කියලා චෝදනාවක් කියලා වෙනවා ඒ චෝදනාවක් කියලා වෙලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාවට බලයේ තියෙනවා ඒ කවුරු හරි පැමිණිලක් කරාම ඒ ගැන ඒ අවශ්‍ය කටයුතු කරන්න